දුප්පත්ව ඉපදිලා පෝසත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? ඔව්. කියමනක් තියෙනවා දුප්පත්ව ඉපදෙන එක ඔබගේ වරදක් වෙන්නේ නැහැ. ඒත් දුප්පත්ව මැරෙන එක ඔබගේ වරදක් කියලා. අපි කියන්න යන්නේ ඒ වගේ දුප්පත්ව ඉපදිලා පොහොසත් ව්‍යාපාරිකයෙක් වුණ කෙනෙක් ගැන. ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයට වඩා වටිනාකමක් තියෙන ආයතනයක් හිමි කෙනෙක් ගැන. ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකකට ආසන්න වාර්ෂික ආදායමක් තියෙන ආයතනයක් ගැන. අපගේ කතානායකයා ඉපදෙන්නේ 1953 ජූලි 19 වෙනිදා ඇමරිකාවේදී. ඔහුගේ නම හොවාඩ් ෂූල්ස්. රජයෙන් ලබා දුන් පොඩි ගේක ජීවත් වෙන හොවාඩ් පොඩි කාලයේදීම කරදර ගොඩකට මුහුණ දෙනවා. හොවාඩ්ගේ තාත්තා ලොරි රථ රියදුරෙක් විදිහට රස්සාවල් කිහිපයක් කරපු දුප්පත් කෙනෙක්. හොවාඩ්ට වයස අවුරුදු 7 දී එයාගේ තාත්තට සිද්ධ වෙච්ච හදිසි අනතුරක් නිසා කකුලේ අස්ති බිඳීමක් සිද්ධ වෙනවා. රස්සාව කරගන්න බැරි වෙනවා. හොවාඩ්ගේ පවුලේ ආදායම ගොඩක් අඩු වෙනවා. පාසලේදී පාපන්දු ක්‍රීඩාවට දක්ෂයෙක් වුණු හොවාඩ් තව දුරටත් ක්‍රීඩා නොකර ඉවත් වෙන්න තීරණය කරනවා. ඒත් එයාට ලැබෙන ශිෂ්‍යත්වය නිසා ඉගෙන ගන්න එක නවත්තන්න හිතෙන්නේ නැහැ. පාසලේ වැඩවලට අවශ්‍ය කරන වියදම් වලට එයා ශිෂ්‍ය ණයක් ලබා ගන්නවා. ඒ ණය ගෙවන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. අවස්ථා කීපයකදීම සල්ලිවලට ලේ පවා ලබා දෙනවා. එහෙම අමාරුවෙන් ඉගෙනගත්ත හොවාඩ් අවසානයේදී උපාධියක් ලබා ගන්නවා. හොවාඩ් පළවෙනි රැකියාව විදිහට නවා තැම්පලක සෙල්ස්මන් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඒ වගේ ආයතන කිහිපයක වැඩ කරන හොවාඩ්ට ඕන වෙනවා ස්ටාබක්ස් සමාගමට සම්බන්ධ වෙන්න. ස්ටාබක්ස් සමාගම ඒ වෙනකොට කෝපි තේහා අනෙකුත් කුළුබඩු අලෙවි කරන ආයතනයක් විදිහට ව්‍යාපාර කටයුතු කරගෙන යන පොඩි ආයතනයක්. අයිතිකාරයන් 3 දෙනෙක් ඉන්න ස්ටාබක්ස් ආයතනයට සම්බන්ධ වෙන්න හොවාඩ්ට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හරියටම අවුරුද්දකට පස්සේ හොවාඩ් අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂක වශයෙන් 1982 දී ස්ටාබක්ස් සමාගමට සම්බන්ධ වෙනවා. ඒ වෙනකොට 1975 සිට වසර 7කට ආසන්න කාලයක් වෙනත් ආයතනවල සේවය කරලා අත්දැකීම් හොවාට තිබුණා. 1983 දී එක අවස්ථාවකදී ඉතාලියට ව්‍යාපාරික කටයුත්තකට යන්න හොවාට සිද්ධ වෙනවා. ඉතාලියේදී කොෆි ෂොප් එකකට යන හොවාඩ් පුදුම වෙනවා. ඒ කොෆි ෂොප් එකේ හිමිකරු සෑම පාරිභෝගිකයෙකුම් පවා හොඳින් හඳුනන නිසා නම් වලින් පවා දන්නවා. ඒ හැමදේටම වඩා ඔහුගේ හිත ඇදී ගිය කරුණ උනේ එහිදී රස බලපු කෝපි කෝප්පයයි. ආපසු ඇමරිකාවට ආවට පස්සේ ස්ටාබක්ස් අයිතිකරුවන්ට එයාගේ අත්දැකීම කියනවා. ඔහු යෝජනා කරනවා කෝපි තේහා අනෙකුත් කුළුබඩු වර්ග වලට අමතරව සාම්ප්‍රදායික කළු කෝපි නිෂ්පාදනය පාරිභෝගිකයන්ට ලබා දෙමු කියලා. මේ සඳහා අවශ්‍ය වන යාන්ත්‍රයේ ඉහළ වටිනාකම හා නඩත්තුව සඳහා ඇමරිකාවේ ඒ වෙනකොට පහසුකම් නොමැතිවීම නිසා ඇමරිකාවේ ජනතාව මෙම කෝපි පානය පිළිබඳව එතරම්ම දැනගෙන හිටපු නැති නිසාත් අයිතිකරුවන් අදහස පිළිගන්නේ නැහැ. අදහස පිළිගන්නේ නැති නිසා ආයතනයෙන් අයින් වෙලා තමන්ගේම ආයතනයක් පටන් ගන්න හොවාඩ් හිතනවා. ඒත් අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. ඔහුට $400,000 අවශ්‍ය වුණා. ඔහු වසර කිහිපයක් පුද්ගලයන් 242කට මේ පිළිබඳව පැහැදිලි කරා. 217 දෙනෙක්ම අදහසට කැමති වුණේ නැහැ. මේ අදහසට කවුරුත් කැමති වෙන්නේ නැත්තේ ඇයි කියලා දවස් ගණන් හොවාඩ් කල්පනා කරා. මිලානෝ නගරයේ කොෆි ෂොප් 500කට වඩා ප්‍රමාණයක් තමන්ගේ S2ෙන්ම බලාගත් හොවාඩ් නිතරම කල්පනා කරේ ඇමරිකානුවන් මේ අලුත් අත්දැකීම කොහොම බාරගයිද කියලා. ඔහු ගන්න අවදානම ගැන කල්පනා කරා. අසාර්ථක වෙන්න පුළුවන් කොහොමද කියලත් හිතුවා. අවසානයේ නොපසුබසිනා උත්සාහයන් නිසා පළවෙනි කොෆි ෂොප් එක ආරම්භ කරන්න මුදල් හොයාගන්න පුළුවන් වුණා. ඒකේ නම ඉල්ගොනාලේ. අවුරුදු 2කට පස්සේ ස්ටාබක් සමාගම බංකොලොත් වෙලා කියලා දැනගත්ත හොවාඩ් ඒ සමගම $3.8 මිලියන මිලදී ගත්තා. ඊට පස්සේ නැවතත් ස්ටාබක්ස් නාමය ඇති කරන හොවාඩ් ඇමරිකාව පුරාම ශාඛා ආරම්භ කරනවා. එතනින් නතර නොවුණු ඔහු ලෝකයේ පුරා රටවල් 83ක ඒ සන්නාමය යටතේ ආයතන 32,000කට වඩා ආරම්භ කරනවා. සමස්ත ව්‍යාපාරික වටිනාකම $1 බිලියන 100 ඉක්මවනවා. දැඩි ව්‍යාපාරික තීරණ ගන්න ඔහු ස්ටාබක්ස් පූර්ණ පරිවර්තනයකට ලක් කරනවා. 2008 දී ඇති වුණු ආර්ථික අර්බුදය කිසි ගණනකට නොගත් ඔහු තව තවත් ව්‍යාපාරය ඉදිරියට ගෙන යනවා. චීනයේ තේ හා බැඳුණු සංස්කෘතියක් පැවතුනත් කෝපි හා බැඳුණු සංස්කෘතියක් ඇති කිරීමට තරම් ස්ටාබක්ස් සන්නාමයට හැකි වෙනවා. ඔහු හැම දෙනාටම හොඳ පණිවිඩයක් ලබා දෙනවා. තමන්ගේ ජීවිතය ගැන අනෙක් අයට දොස් පවරනවාට වඩා තමන්ගේ වගකීම තමන් බාරගන්න සෑම විටම වාසනාවට ඉඩ දිය යුතු නැහැ.
අනෙකුත් අය නොදකින දේ දකින්න පුළුවන් වෙන්න ඕනි. තමන්ගේ දැක්ම සෑම විටම අනුගමනය කරන්න. ලොකු හීන දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න. හොඳ සැලැස්මක් එක්ක කැපවීමෙන් වැඩ කරන්න. අනෙක් අය අසීරුයි කියන හීන මම දැක්කා. ඒව කළ හැකි දේවල් ලෙස මම දැක්කා. ඔබට කියන්න සාර්ථකත්වය සඳහා රහස් මා ළඟ නැහැ. ඒත් පොඩි තැනකින් පටන් අරන් ලොකු තැනකට එනකන් කරන්න තියෙන සෑම දෙයක්ම යහපත් වෙනකන් ඉන්න එක නෙමෙයි. එහෙම වුණොත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. වඩා වැදගත් වන්නේ තීරණය කිරීමයි. ඒ වගේම ඒ තීරණයේ පාලනය තමන් සතුව තබා ගැනීමයි. ඔබ අද ආරම්භ කරන්නේ නම් අදින් වසරකට පසු ඔබ සිටිනා තැන ආරම්භ වන්නේ අදයි. ඔබ අපගේ මේ අලුත් channel එක subscribe කරලා තියාගන්න අපේ රටේ ආර්ථික අභියෝග එක්ක ආර්ථික හා ව්‍යාපාරික ජීවිතය ජය ගන්න හැටි අපි දිගටම කතා කරමු.